ලෝකයේ අරුම පුදුම විවාහයන් අපි අද කතා කරන්න යන මාතෘකාව අරුම පුදුම දෙයක් වගේම ඕනම කෙනෙකුගේ ජීවිතයට සාර්ථකත්වයේ ළඟා කරගන්න පුළුවන් පණිවිඩ ඇතුළත් වෙලා තියෙන වටිනා වීඩියෝවක්. ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ සාර්ථක වෙන්නේ ඔවුන්ට සාර්ථක විවාහ ජීවිතයක් තියෙන නිසා කියලා අපි අහලා තියෙනවා. සැමියාගෙන් බිරිඳට ඒ වගේම බිරිඳගෙන් සැමියාට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් ඒ දෙන්නගේ ගැළපීම අනුව ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඒ විදිහට තමන්ගේ අදහස් ගලපගෙන සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන පිරිසක් ඇතුළත් වුණ ලෝකේ විශේෂිතම විවාහ මංගල්‍යයන් ගැන. අංක 5. මිටිම විවාහක යුවළ. මේ දෙන්න මිටිම විවාහක යුවළ කියලා හඳුන්වන්නේ අනිත් අයට වඩා අසාමාන්‍ය විදිහට උසින් අඩු වුණ හරිම ලස්සන ජෝඩුවක් හින්දා. සාමාන්‍යයෙන් මේ දෙන්නකෙම උසේ එකතුව ගත්තාම උසාඩි 5යි අඟල් 8ක් තමයි වෙන්නේ. මේ තමයි බාලෝ ගැබ්‍රියෙල් සහ කැටියුෂියා ලී හෝෂිනෝ. මේ කාන්තාවගේ උස අඩි 2.9කට පොඩ්ඩක් වැඩි. ඒ වගේම මේ පිරිමි කෙනාගේ උස අඩි 2.9යි. ඉතින් ඒ උස ලෝක ඇතුලේ කොච්චර විශේෂද කියනවා නම් මේ දෙන්නට ගිනස් වාර්තාව තියන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ දෙන්නගේ ආදරය ගැන කතා කරනවා නම් මුලින්ම මේගොල්ලන්ගේ ආදරයට ගෙදරින් ගොඩක් බාධා ඇවිල්ලා තියෙනවා. හැබැයි පස්සේ මේ දෙන්නගේ තේරුම් ගැනීම, මේ දෙන්නගේ ආකර්ෂණය වගේම ආදරය තේරුම් ගත්ත ගෙදර අය වුණත් මේගොල්ලන්ට කැමැත්ත දීලා තියෙනවා. මේ දෙන්න මුණ ගැහිලා තියන්නේ සමාජ ශාලා වෙබ් අඩවියකින්. අඳුරගෙන කතා බහ කරලා මේ දෙන්නගේ අදහස් ගැළපෙනවා කියලා දැනගත්තට පස්සේ මේ දෙන්න ආදරය කරන්න පටන් අරන්. අවුරුදු 8කට වැඩි සාර්ථක ආදර සම්බන්ධයකින් පස්සේ තමයි මේ දෙන්න මේ විදිහට විවාහ වෙලා තියෙන්නේ. ඉතින් මේ දෙපළ දැනටත් හොඳ අවබෝධයකින් හරිම සතුටින් ඉන්න ආදරණීය ජෝඩුවක් කියලා බොහෝ දෙනා කතා වෙනවා. මොකද මේ දෙන්න ආදරයේදී එයාලට වඩා උසස් කෙනෙක් හොයන්නෙත් නැතුව එයාලට වඩා පහත් මට්ටමක කෙනෙක් හොයන්නෙත් නැතුව ඒ දෙන්නටම ඒගොල්ලන්ගේ අදහස් වලටම ගැළපෙන විදිහ ආදරයක් තෝරගත්ත නිසා සාර්ථක විවාහ ජීවිතයක් ගෙවන්න මේ දෙන්නට පුළුවන් වෙලා තියෙනවා. අංක 4. උස මිටි ආදරය. මේක ඇත්තටම උස මිටි ආදරය කියලා කියන්නේ මේ ආදරය කරන දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් කෙනාට වඩා ගොඩාක් උසින් අඩු නිසා. ඒකේ විශේෂත්වය තමයි උස අඩි 5යි අඟල් 5ක් පමණ උස සුරූපී කාන්තාවක් වන ඇන්ගුවේට් උසින් මීටරයක් විතර වෙන අංගුවෝන්ව විවාහ කරගන්න කැමති වෙන එක. සාමාන්‍ය කාන්තාවක් තමන්ට පුරුෂයෙක් තෝරගන්නකොට තමන්ගේ පෙනුමට වඩා උසස් පෙනුමක් තියෙන තමන්ට වඩා කැපී පෙනෙන කෙනෙක් තෝරගන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඇය ඒ කිසිම දෙයක් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතුව තමන්ගේ ආදරේ තේරුම් අරගෙන තමන්ගේ අදහස් වලට ගැළපෙන තමන්ට ගැළපෙන ආදරවන්තයව තෝරගෙන මේ විදිහට විවාහ වෙන්න තීරණය කළා තියෙනවා. සමහර වෙලාවට ඇල්ට තමන් දිහා බලන කෙනෙක් තමන්ගේ මේ තීරීම සමච්චලයට ලක් කරනවා කියලා දැනුණත් ඒක ගැටලුවක් වෙලා නැහැ. මොකද මේ ජීවිත කාලෙදී සාර්ථකව ජීවිතය ගත කරන්න ඕනේ නම් පෙනුමට වඩා තමන්ට ගැළපෙන කෙනෙක් තෝරගන්න එක තමයි විශේෂ කියන එක ඇය තේරුම් අරගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම අපිට මේ කතාව ඔප්පු වෙන්නේ ඒ දෙන්නගේ සමාජ ශාලා වෙබ් අඩවිවල ඒ දෙන්න පළ කරන විවිධ තොරතුරු වලට අනුව. මොකද ඔවුන්ගේ සමාජ ශාලා වෙබ් අඩවි දකින ඕනම කෙනෙක්ට ඒ දෙන්න අතර තියෙන ආදර කතාවේ සංකීර්ණ බව, සාර්ථක බව පෙන්නුම් කරන්න පුළුවන් විදිහට තොරතුරු, ෆොටෝස්, වීඩියෝස් පළ වෙනවා. ගොඩක් වෙලාවට තමන්ගේ ආදර කතාව කෙනෙක් සෝෂල් මීඩියාවල වැඩිපුර පළ කරන නිසා මේ කාන්තාවත් මේක කරන්නේ තමන්ගේ හුදෙක් ජනප්‍රියත්වයේ උදෙසා කියලා බොහෝ දෙනෙක්ගේ කටකතාවට ලක් වෙනවා. කොහොම වුණත් අපිට ඒකේ ඇත්ත නැත්ත කාලයක් යනකොට නම් බලාගන්න පුළුවන් වෙයි. දැනට නම් මේ දෙන්න මේ ලෝකේ ඉන්න ආදරණීයම විවාහක යුවළක්. අංක 3. රැවුලක් සම්බන්ධ විවාහය. ඔව්, අපි කිව්වා වගේම මේ විවාහයේ විශේෂත්වය තමයි මේ කියන රැවුලක් විවාහයට සම්බන්ධ වෙන එක.
ඇත්තටම මේ රැවුල සම්බන්ධ වෙන්නේ මේ කතාවේ ඉන්න කතා නායකයාට නම් නෙමෙයි කතා නායිකාවට වීම තමයි විශේෂත්වය. ඇනාලිසා සහ ඩේවිඩ් හැසල්මන් තමයි මේ යුවළ. ඇනාලිසා කියන්නේ සුන්දර කාන්තාවක්. හැබැයි ගැටලුවකට තියෙන්නේ ඇයගේ මුහුණේ පිරිමියෙකුගේ වගේ රැවුල දකින්න ලැබෙන එක. සාමාන්‍යයෙන් නම් පිරිමියෙකුගේ මුහුණේ රැවුලක් තියෙනක කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි කාන්තාවකට නම් මූණේ වැඩිපුර රෝම කූපයන් තිබුණොත් ඒක ඇත්තටම උන් ගැටලුවක් විදිහට තමයි සැලකන්නේ. ඇනාලිසාට මේක සිදු වෙන්නේ කුඩා කාලයේදී ඇති වුණ අසනීප තත්වයක් හින්දා. අසනීප තත්වයේ කෙමෙන් කෙමෙන් පහව ගියත් එහි අතුරු ප්‍රතිඵලයක් විදිහට ඇයගේ මුහුණේ අනවශ්‍ය විදිහට රෝම වැවෙන්න පටන් අරන් තියෙනවා. ඒක දවසින් දවස වර්ධනය වෙලා සාමාන්‍ය පිරිමියෙකුගේ රැවුල වැවෙන විදිහට දිගටම රැවුල වැවෙන්න පටන් අරන්. ඇය මේ සඳහා ලේසර් ප්‍රතිකර්ම වගේම විවිධ ප්‍රතිකර්ම සිදු කරත් කිසිම ප්‍රතිඵලයක් ලබා ගන්න හැකියාවක් ලැබිලා නැහැ. සාමාන්‍යයෙන් ඇයට දවසකට දෙවරක්වත් මේ රෝම ඉවත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වයේ හින්ද කනගාටු වෙච්ච ඇනාලිසා බාහිර ගමන් බිමන් සියල්ල නවත්තලා තමන්ගේ ගෙදරටම වෙලා ඉන්න තීරණය කළා. හැබැයි ඒ අතරතුර තමයි ඇයට ඩේවිඩ්ව මුණ ගැහෙන්නේ. ඇයිගේ මේ අසාමාන්‍ය තත්ත්වයත් එක්කම ඩේවිඩ් ඇයව හරිම ආදරයෙන් බාර ගන්නවා. ඒ දෙන්න අතර ආදරයක් ඇති වෙනවා වගේම පසුව මේ දෙන්න විවාහ ජීවිතයටත් පිවිසෙනවා. මේ වෙනකොට වසර 7ක් වගේ කාලයක් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න ඔවුන්ට හැකියාව ලැබුණා. ඩේවිඩ්ගේ ඒ පිළිගැනීම හින්දම ඇනාලිසා තමන්ගේ ඉදිරියට එන ඕනෑම ගැටලුවකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ආකාරයට තමන්ගේ ආත්ම ශක්තිය වැඩි දියුණු කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපි කටවහරින් කියනවනේ ඕනම ගැහැණියෙකුට ඕනම පිරිමියෙකුට තමන්ගේ විවාහක සැමියා විවාහක බිරිඳ තමයි තමන්ගේ පිටිපස්සෙන් ඉඳලා තමන්ට ආත්ම ශක්තිය ලබා දෙන්නේ කියලා. ඉතින් ඒ වගේම ඇයත් මේ තමයි මගේ සැබෑ ස්වරූපය, මේ ස්වරූපයෙන්ම තමයි මම මිනිසුන් අතරට යන්නේ, මම අපහු මගේ රැවුල කපන්න උත්සාහ කරන්නේ නැහැ කියලා තීරණයකට ඇවිල්ලා තියෙනවා. කොහොම වුණත් මිනිස් සිරුරේ තියෙන පුංචි පුංචි වෙනස්කම් නිසා අතහැරලා යන ආදර කතා අතරේ මේ කතාව සාර්ථකම ආදර කතාවක් වෙලා තියෙනවා. අංක 2. බාලවයස්කාර විවාහය. ඇත්තටම මේක බාලවයස්කාර විවාහයක් වුණාට කිසිදු බලකිරීමකින්වත් කිසිම බලපෑමකින්වත් සිදුවෙච්ච විවාහයක් නෙමෙයි. දෙදෙනාගේම කැමැත්ත සහ ආදරය මත තමයි මේ විවාහය සිද්ධ වෙන්නේ. ලංකාවේ වගේම ලෝකයේ 99%ක්ම රටවල්වල බාලවයස්කාර විවාහය අනුමත කරන්නේ නැහැ. හැබැයි මේ සිද්ධ වෙච්ච විවාහයට රජයෙන් පවා අවසර ලැබෙන්නේ මේක ටිකක් කනගාටුදායක අවස්ථාවක් හින්දා. 2009 වසරේදී විවාහ වෙන මේ දෙන්නගේ නම් තමයි ජයිලා කූපර් සහ ජෝසේ ග්‍රීක්ස්. මෙතන ඉන්න පුංචි ජයිලා කුඩා කාලයේ ඉඳන්ම ලියුකේමියා රෝගයට ගොදුරු වෙලා තියෙන්නේ. ඒ නිසා වාසනාවකට ඇයට ජීවත් වෙන්නත් ලොකු කාලයක් ලැබෙන්නේ නැහැ කියලා වෛද්‍යවරුන් සඳහන් කරලා තිබ්බා. ඉතින් ඇයගේ එකම ආශාව වුණේ තමන්ගේ විවාහය ලස්සනට සිදු කරන එක. ඇයගේ අන්තිම ආශාව ඉෂ්ට කරන්න ඇයගේ දෙමාපියන් මැදිහත් වෙලා කටයුතු කරලා මේ රෝහලේම තවත් ලියුකේමියා රෝගයකට ගොදුරුන ජෝසේව යෝජනා කරලා තියෙනවා. ඒකට ජෝසේගේ පියාගේ අවසරයත් අවුරුදු 9ක් වුණ මේ පුංචි ජයිලගේ කැමැත්තත් ලැබුණ නිසා මේ පවුල් දෙකයි ඔවුන්ගේ නෑදෑ හිතවතුන් පිරිසයි එකතු වෙලා මේ විවාහය සිදු කරනවා. මේක ඇත්තටම විශේෂ විවාහක උත්සවයක්. අංක 1. නික් වූජිත්ගේ විවාහය. ඔබ අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක් නම් මොහු ගැන නොදන්නවා වෙන්න බෑ. මොකද මොහු මේ වෙනකොට ලෝකෙම පිළිගත්ත මොටිවේෂනල් ස්පීකර් කෙනෙක්. උපතින්ම මේ විදිහට අසාමාන්‍ය සිරුරක් හිමි වෙලා තියෙන ඔහු කතිකත්වය අතින් නම් ඉතාම දක්ෂ කෙනෙක්. කායික වශයෙන් යම්කිසි අඩුපාඩුකම් තිබුණ කෙනෙක් නිසා ඔහුට කුඩා කාලයේ සිට සිදුවුණු විවිධ ගැටලු, ඔහු ඒ හමුවේ ජීවිතේ ජයගත් ආකාරය, ඔහුට තිබෙන අත්දැකීම් හමුවේ මිනිසුන්ට මොටිවේෂන් ටිප්ස් ඔහු ලබා දෙනවා. ඉතින් ඔහුගේ පිටුපසත් ඉන්නවා ඔහුගේ ජයග්‍රහණයට උරදුන්න කාන්තාවක්. ඒ තමයි ඔහුගේ බිරිඳ.
ඇයගේ නම කේන් මිගාරා. ඇයත් සුරූපී කාන්තාවක්. ඒ වගේම මීට පෙර ඇයට විවිධ ආදර සම්බන්ධතාවයන් තිබිලා තියෙනවා. යාන වාහන අතින් මුදල් අතින් නැත්නම් කායිකව නිරෝගී පුද්ගලයන් උනත් ඒ කිසිම කෙනෙක් මොහුතරම් මනසින් උසස් වුණේ නැහැ කියලා තමයි ඇයි කියන්නේ. ඒ නිසා ඇය විවාහ ජීවිතය නැත්නම් ඇයගේ ජීවිතයේ ඉදිරි කොටස ගත කරන්න ඉතාම කැමැත්තෙන්ම මොහුව තෝරගත්ත කියලා ඇය කියනවා. ඒ වගේම නික් පවසන ආකාරයට ඇත්තටම ඇය තමන්ගේ ජීවිතයට ලොකු ශක්තියක්ලු. කොහොම වුණත් මේ දෙන්නගේ විවාහය බොහෝ දෙනෙක්ගේ කතාබාට ලක්ුණේ අත් දෙකක් නැති හින්දා කොහොමද නික් කේන්ට මංගල මුදුව පලඳන්නේ කියලා. නික් ඇත්තටම එක පැලැන්දුවේ කටින්. මේ වෙනකොටේ සාර්ථක විවාහ ජීවිතය පටන් අරගෙන ඔවුන්ට දරුවන් 4 දෙනෙක්ම ඉන්නවා. ඉතින් ඇත්තටම ලෝකෙටම ආදර්ශයක් වුණ තවත් සාර්ථක විවාහ ජීවිතයක් තමයි ඔවුන් දෙදෙනාත් ගත කරන්නේ. අනිවාර්යෙන්ම ඕනම කෙනෙක්ට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් නිවැරදි කෙනාව තමන්ගේ ජීවිතයට තෝරගත්තොත්. හැඩරුව, දේපල, යාන වාහන, මුදල් මේ වගේ දේවල් පස්සේ යන්නේ නැතුව තමන්ගේ සිතුම් පැතුම් වලට ගැළපෙන කෙනෙක් තමන්ගේ ජීවිතයට තෝරගන්න එක ගොඩාක් වැදගත් දෙයක් කියලා ඉහත සඳහන් කරපු ආදරවන්තයෝ අපිට කියලා දෙනවා. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. මේ වගේම වටිනා video එකකින් නැවත හමු වෙනතුරු සුබ දවසක්.